යාළුව නේ. මම නම් මගේ ගෙවත්ත සෑදෑගෙනීමට සූදානම්. උඹලා සූදානම්. මම උඹයි මේ පාටි සාදාගෙන මේ ආකාරයෙන් බීජ යදාගෙන තිබේ. දැන් අපි මේ වායේ නම් බලමු. මේ තිබෙන්නේම වමුදුම. මේ තිබෙන්නේ බණ්ඩක්ක. කොත්තමල්ලි. මේ තිබෙන්නේ දඹල. මේ තිබෙන්නේ වටු. මිරිස්. තක්කාලි. නෑ. මේ කොත්තමල්ලි. සූදුරු. අබැට. මේ තිබෙන්නේ කතිරුණ. ඔබලාට පේනවා ඇති මේවායේ චූටි චූටි මොටයන් ඇදී තිබෙන බව. මෙහි චූටි මොටයන් ඇදී තිබෙන බව. ඔබලාත් මේ වගේ ගුවන් හැකි තරමින් මෙම ආහාර ඉන්දියට ඔබ තිබෙන තරමින් වගාවක් සාදාන්නට කරන්න. කාලේ මුතු මිත්තන් ගොවිතැන් කර කටයුතු කරන්න කලින් මේ අපේ මෞදිරණට වැන්දා. දැන් අපි එම පැවැත්ම පවත්වා ගැනීමට අපි මේ වගාවේ භූමියට වඳි. වැඳලා අපි වැඩ පටන් ගමු. මේ ආකාරයෙන් හස් කොටලා ඉවරලා ඒකට වැටිහිරියකුල දාලා මෙරෙන්නට හැරලා ඒ ටික ඒක දඬු ටික අයින් කරලා කොම්පෝස්ට් පොහොර දාලා මික්ස් කරලා සතියක් විතර තියලා තමයි මේ ආකාරයෙන් කරන්නේ. යාළුවනේ මේ වගේ වලට පුළුවන් මේ වගේ පාත්‍ය සකසා ගන්න. මේ කළු පාටට පේන්නේ වෙන මොනවා නේ කොම්පෝස්ට්. මේ නිවාඩු කාලයේදී ඔයාලට පුළුවන් මේ වගේ ගෙවත්ත හදාගන්න. මේ අඩ ටික මම අපේ ගෙදරින්ම ලබා නවී මෙහි යට සිටමු. ඔබට එළවෙන මොකියන්න විදිහද? යට බුබුරා සුදුබඩ බීජ එළියට පැමිණ තිබෙනවා. අබැට මගින් ඒ කල පැල ගත්තාට පසු අබ කොළ මගින් රසව සම්බල සාදා ගත හැකි. යාළුවනේ මම මෙතන තමයි මගේ බණ්ඩක්ක පාත්තිය දාන්න තෝරගත්තේ. අඩි එකමාරක් එකක් විතර දුරින් අපි වලවල් චූටි වලවල් සාරලා මේ කඩව බණ්ඩක් කට්ටිය දාගෙන.
තමයි තියෙන වැල්ලෙන භෝග වර්ග. මෙතන තියෙනවා දම්බල, මෑ, වඳුරු මෑ, පඳුරු මෑ. ඒව ඔක්කොම තියෙනවා මෙතන. මේ වගේ වලින් අපිට විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි මේවා සිතව ගන්න වැල්ල වීමට පහසු තැනක. මෑට තමයි මම හිටවන්නේ. අලුවනේ මේ තමයි විශේෂී ඖෂධයක් වන වඳුරු මෑ. අපි දැන් එව්වා හිටවන්න යන්නේ. දම්බලට මේකෙන් ව්‍යංජනයක් මෙන්ම සම්බෝලයක් ද හදාගන්න පුළුවන්. දැන්නම් මේවා හිටවමු. දැන්න්නේ කතිරුරුංග බීජ. මේ තියෙන්නේ නෝලි රස ව්‍යංජනයක් සාදාගන්න පුළුවන්. මේ වගේ කොළවලින් රසවත් මැල්ලුමක් සාදා ගන්න පුළුවන්. මම දැන් ඒවා හදන්න. මම මෙහිද මිරිස් ඇට පැලවෙන්න දාලා තියෙනවා. වාලා පුළුවන් මේ වගේ පොළේලා කරගෙන ඒකට පස් දාලා ඉවර වෙලා ඒකට ඇට දාලා ආයෙත් සීන් පස් තට්ටුවකින් මේ වහන්න. ඔල්ලෙල්ලේ මම දාපු මිරිසට පාතියත් හොඳට බැලවෙන. යාළුවනේ ඔයාලා දැකලා ඇති මම එදා හිටව බණ්ඩක්කා, වඳුරු මෑ, පඳුරු මෑ, මෑ, දම්බල, තව බටු, මිරිස්, තක්කාලි, සූදුරු, අබ ඒවා දැන් හොඳටම පැලවෙලා. යාළුවනේ වාලා පුළුවන් මේ වගේ ලේසියෙන් ගොඩක් හදාගන්න.